එතකොට අපේ මම ගත්ත එක්සල් සමුලක තමයි සමාන කරගන්න සමාන කරගන්න කියලා එහෙනම් මට එක්සල් සමුලකය 6 කරගන්න ඕන 6 කරගන්න නම් මම පළවෙනි සමීකරණය කීයෙන්ද ගුණ කරන්න ඕන 3 ගුණ කරන්න ඕන එහෙනම් පළවෙනි සමීකරණය මම ගුණ කරනවා 3 පළවෙනි සමීකරණය 3 ගුණ කරාම සමීකරණයේ සිය හැම පදයක්ම සියලුම පද 3 ගුණ වෙන්න ඕන එහෙනම් පළවෙනි පදේ ගුණ කරාම 6x දෙවෙනි පදේ 3 ගුණ කරන්න තියෙන්නේ පසරක් 3 15y y පසරක් 3 15y y සමානයි 9 3 ගුණ කරනවා 9 3 27 කියලා මට අලුත් සමීකරණයක් ලැබෙනවා ඒක මම 3 කියලා නම් කරගත්තා ඊට පස්සේ දෙවෙනි සමීකරණය මම ගුණ කරන්න ඕන x වල සංගුණකය 6 කරගන්න 2 2 ගුණ කරන්න ඕන එහෙනම් සෑම පදයක්ම 2 ගුණ කරනවා නම් 6යි x ධන 2 2 4යි y සමානයි 2 8 16යි දෙරකට 10යි ඒක මම ලා ගන්නවා 4 වෙනි සමීකරණය කියලා. දැන් මොකද මම කරන්න ඕන? සංගුණක දෙක සමාන කරාට පස්සේ මම බලනවා සංගුණක වල ලකුණ සමානද? ලකුණ සමානද? මට ඕන මේ මම මේ පියවර කරගෙන යන්නේ x කියන එක නව අයින් කරගන්න. x කියන එක නව අයින් කරගන්න නම් මේ සමීකරණ දෙක එකතු කරොත්. එකතු කරොත් මට 6ix 6ix 12ix එනවා. එහෙනම් x ඉවත් වෙන්නේ නැහැනේ. X තාම තියෙනවා. හැබැයි මම 6ix 6 මෙතනත් ධන මෙතනත් ධන. එහෙනම් 6ix අඩු කිරීම 6ix වට 6ix ඉවත් වෙලා යනවා. එහෙනම් මොකද කරන්න ඕන මොකද? සමීකරණ දෙක අඩු කරන්න ඕන. ලකුණ සමාන නම් අඩු කරනවා. ලකුණ සමාන නම් අඩු කරනවා. ලකුණ අසමාන නම් එකතු කරනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට 3යි 4යි එකතුවක් තමයි සෝරි එකතුවක් නෙමෙයි අඩු කිරීමක් ගන්න ඕනේ එහෙනම් මම 3 වෙනි සමීකරණයෙන් 4 වෙනි සමීකරණය අඩු කරනවා කියලා ලියා ගන්නවා 3 වෙනි සමීකරණයෙන් 4 වෙනි සමීකරණය අඩු කරනවා කියලා ලියා ගන්නවා 3 වෙනි සමීකරණය වම් පැත්ත මම මුලින් ලියා ගන්නවා 6ix මොකද මම 3 න් 4 න් අඩු කරනවා කියලා කියලා තියෙනවා එහෙනම් 3 න් වම් පැත්ත තමයි මම මුලින් ලියනවා 6ix දන 15y y ගෙන් අඩු කරන්න ඕන 4 වෙනි සමීකරණයේ වම් පැත්තේ කියන්නේ 6x + 4y අනිවාර්යයෙන්ම වරහණක් දාලා තමයි ලියන්න ඕන සමානයි 27 න් අඩු කරනවා 16 දැන් වරහණ සුළු කරන්න ඕන වරහණ සුළු කරන්න ඕන 6x + 15y මෙතන තියෙන්නේ ඍණ 1 1 නොදා ලියන්නේ අපි නොදා ලියුවට එතන තියෙන්නේ 1 1 ගුණ කරන්න කියන එක තමයි තියෙන්නේ ඍණ 1 න් ගුණ කරන්න මෙතන ඍණයි මෙතන ධනයි ඍණ 6යි x ඍණයි ධනයි ඍණ 4යි y කියලා ලියවෙන්න ඕන ඍණ 4යි y කියලා ලියන්න ඕන සමානයි 27 න් 16 ගියාම අපිට එනවා 11යි කියලා 11යි හරිද 11යි කියලා එනවා ඊට පස්සේ මොකද කරන්න ඕන 6ix 6ix කැපිලා යනවා y අඩංගු පද දෙක දිහා බලනවා එක්කෙනෙක් දැන අනිත් එක්කෙන ආරින එහෙනම් එකකින් එකක් අඩු කරා 15 න් 4 න් ගියාම 11යි ධන 11යි y මෙයා ධන නිසා වැඩි විශාල සංඛ්‍යාවක් ධනාගයක් නිසා ධන 11යි y කියලා අපිට එනවා සමානයි 11 එහෙනම් y වල දෙකක් තමයි 11 හිමි බෙදුවාම y සමානයි 1යි කියලා අපිට ලැබෙනවා y සමානයි ධන 1 එහෙනම් y වල අගය 1 කියලා ලැබුණා එහෙනම් y ගේ අගය සමීකරණ හතක් තියෙන මේ සමීකරණ හතරෙන් කැමති එකට ආදේශ කරාම අපිට x වලගේ හොයන්න පුළුවන්. එහෙනම් y වලගේ y සමානයි 1 මම ගන්නවා 1ට ආදේශයයි 1ට ආදේශයයි. ආදේශ කරාම අපිට එනවා පළවෙනි සමීකරණය මම ලියා ගන්නවා 2x + 5y සමානයි 9. දැන් y වෙනුවට දාන්න ඕන 1 මෙතන y එක්ක පහේ ඉලක්කම මිතේකින් තියෙන්නේ ධන 5 ගුණ කිරීම 1 සමානයි 9යි එහෙනම් 2x ධන 5 සමානයි 9යි දෙපැත්තෙන්ම 5ක් අඩු කරනවා. ඒ කියන්නේ මේ ධන 5 මේ පැත්තට ගෙනියන්න ඕන. එතකොට අඩු කරගෙන මක් කරන්න ඕන 2x සමානයි 9 ඍණ 5 සමානයි 2x සමානයි 4යි එහෙනම් x සමානයි 2 කියලා අපිට එනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවහම x සමානයි 2 කියලා එනවා. හරි. එතකොට හරි. ternaryද තව ඒ විදිහට අමාරු ගණන් මොනද? ඔයාලගේ උත්තර තියෙනවා නම් හරි දාගන්න පුතේ. අඩුපාඩු තැන් තියෙනවා නම් ඒව හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් කොතනද වැරදිලා තියෙන්නේ කියන එක
wala katu penekin hari penseling hari hadagan hari de ඊට පස්සේ තව මොනවද ගණන් අමාරුනේ 10 වෙනි ගානේ හැදුවද දැන් 9 වෙනි ගානේ බලන්න 9 වෙනි ගානේ මම කිව්වේ නොදන්නා පද ඒ කියන්නේ මෙන්න මේ ඔයාලට 60 පුරු වෙලා තියෙන්නේ නොදන්නා පද දෙක එක පැත්තකත් සංඛ්‍යාත්මක අගය සමාන ලකුණින් අනිත් පැත්තේ තියෙන විදියට ඔබට ඔයාලට සමීකරණයක් දීලා තියෙනවා නම් දෙපැත්තෙම නොදන්නා පද ඇතුළත් වෙන විදියට මුලින්ම ඔයා කරන්න ඕන වාඩ 60 පුරු විදියට එක පැත්තකට ගන්නවා නොදන්නා පද සියල්ලම හරිද දැන් පද සියල්ලම එක පැත්තක තිබිලා මේ පැති බිඳුව තිබ්බන සංඛ්‍යාත්මක අගයත් වම් පැත්තේ තිබෙන මොකද කරන්න ඕන සංඛ්‍යාත්මක අගය අනිත් පැත්තට දාගෙන ඉන්න අනිත් පැත්තට සමාන ලකුණෙන් එහා පැත්තට යවාගෙන ඉන්න ඒ යවාගත්තට පස්සේ ලැබෙන සමීකරණ දෙක තමයි අපි සලකන්නේ. ඒ සමීකරණ දෙක දිහා බලනවා. සංගුණක සමාන වෙන්නේ මොන නොදන්නා පදයේද? ඒක තමයි අපි මුලින්ම ඉවත් කරගන්නේ. හරිද? තේරුණාද? ඔය කියන පොඩි තියරි කොටස් තමයි පුතේ බලා ගන්න තියෙන්නේ ඔයාලට. පොඩි එකම විදියට තමයි ගන්න හැදෙන්නේ. හරිද? තව ගැටලු තියෙනවද 15 දෙක අභ්‍යාසයේ? මම කියන්නේ වගන්ති ගණන් දෙක ඇරෙන්න ඉතුරු ප්‍රශ්න තියෙනවද? නෑ කාටවත් නෑනේ නිශ්ශබ්දතාවය. ඒකට වැරදුන ගණන් නැවත හදන්න ඕවාලා. වැරදුන ගණන් නැවත හදන්න. මං කිව්වේ ඔයාලා කරපු වැරද්ද තමයි ලොකුම වැරද්ද තමයි මෙන්න මේ වරහන සුළු කරේ හිටපු එක. මේ ලකුණෙන් වරහන සුළු කරන්නේ නැති එක. හරිද? ආදේශ කිරීම නම් හරියට කරනවා. ඔව්. කියන්නේ. 11 y සමාන 11 බෙදන්න ඕනද 11 න්ම? ඔව්. ඇයි y y නේ අපිට උත්තර කරගන්න ඕනේ. y උත්තර කරගන්න නම් y එක 11 ගුණ කිරීමෙන් බෙදලා ඉන්නේ. එහෙනම් දෙපැත්තම 11න් බෙදන්න ඕන. දෙපැත්ත මම මේ බෙදීම දාලා නේ 11 y බෙදීම 11 සමාන 11 බෙදීම 11. දොඩ 11ට 11 කැපිලා ගියා y සමානයි 1යි කියලා අපිට ලැබෙනවා y සමානයි 1 11 කියන හැටි දුහම 1යි කියලා ලැබෙනවා හරිද හරිද එහෙනම් දැන් මම ඔයාලට ගණන් තුනක් දුන්නා අපි ඒ ගණන් තුන සාකච්ඡා කරමු හරිද එතකොට එකේ පළවෙනි ගාන ගන්න පළවෙනි ගාන මම දුන්නේ සංඛ්‍යා දෙකක් තියෙනවා සංඛ්‍යා දෙකක් තියෙනවා ඒ සංඛ්‍යා දෙකේ දැන් අපිට තියෙන්නේ ගොඩක් දුරට එක්සෑම් එකට ඔයාලට ලැබෙන්නේ ඔන්න ඔය වගේ වගන්තියක් දෙනවා වගන්තියක් දින ඒ වගන්තිය ඇතුලේ නොදන්නා අගයන් දෙකක් තියෙනවා නොදන්නා අගයන් දෙකක් තියෙනවා ඒ නොදන්නා අගයන් දෙකට අපි මොනවා හරි ඉංග්‍රීසි අකුරු දෙකක් දාගන්න සමහර වෙලාවට යාර කියලා තියෙනවා මෙන්න මේ නොදන්නා අගයන් දෙකට x සහ y කියලා දාගන්න කියලා එහෙම නදීපු නදීන අවස්ථාවක් තියෙනවා. ඒකට අපි තීරණය කරන්න ඕන මෙන්න මේ දෙක තමයි නොදන්නා ගියන් දෙක. එහෙනම් ඒ දෙන්නට තමයි මම xy කියලා දාගන්නේ. xy හරි ad හරි ඕන ඉංග්‍රීසි අකුරක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ දෙන්න ඇසුරෙන් යාලා කියනවා එක එක සම්බන්ධතා යාලා කියනවා. ඒ සම්බන්ධතා ඇසුරෙන් අපි සමීකරණ දෙකක් ගොඩනගා ගන්නවා. ඒ සම්බන්ධතා ඇසුරෙන් අපි සමීකරණ දෙකක් ගොඩනගා ගන්නවා. ඒ සමීකරණ දෙක තමයි ඊට පස්සේ අපිට විසඳන්න තියෙන්නේ. විසඳන හැටි නම් කලින් විදියටම තමයි මෙතෙන්දී අපිට වැදගත්ම වෙන්නේ කොහොමද අපි සමීකරණ දෙක ගොඩනගා ගන්නේ? කොහොමද අපි සමීකරණ දෙක ගොඩනගා ගන්නේ කියලා. ඒකට යාලා කියලා තියෙන දේ අනුව තමයි අපි x සහ y අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නෙ. x සහ y අතර සම්බන්ධතාවයක් සමීකරණ දෙකක් ඇසුරෙන් ගොඩනගා ගන්නවා. ඒකට යාලා අපිට සමීකරණ දෙකක් හැදෙන විදියට තමයි යාලා කියන්නේ කරුණු එක එක කරුණු කියන්නේ. හරිද? දැන් පළවෙනි එකේ මම දුන්නේ සංඛ්‍යා දෙකක් තියෙනවා කියලා කිව්වා. සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒ සංඛ්‍යා දෙකේ එකතුව අපිට තියෙනවා. පළවෙනි එක ගැන මම මේ කතා කරන්නේ. එකතුව අපිට තියෙනවා කීයද? එකතුව අපිට දුන්නා කීය කියලාද? ගණන් දෙක ලියාගත්තේ නේද ඔයාලා?
එකතු අපිට 40යි. අයිත් කියන්නේ එකතුව එකතුව 40යිලු අන්තරය. අන්තරය කියන්නේ වෙනස. අන්තරය කියන්නේ වෙනස. අන්තරය කියන්නේ වෙනස. එකතු අයිත් කියන්නේ එකතුව. වෙනස අපිට දීලා තියෙනවා 4යි කියලා. එහෙනම් අපෙන් අහනවා මොකද්ද මේ සංඛ්‍යා 2 කියලා. මොකද මේ සංඛ්‍යා 2? එතකොට මම ගන්නවා එක සංඛ්‍යාවක් x මගේ සංඛ්‍යා 2. ඔයා ගාන හදනකොට පුතේ අනිවාර්යයෙන්ම ඔයාගේ ඔයා නොදන්නා පද කියන්නේ x සහ y ලෙස ගන්න දෙන්නව හඳුන්වල ඉන්න ඕන. හරිද? එහෙම නැත්නම් අවසානයේදී හරි ඔයාලා ඒ දෙන්න හඳුන්වල තමයි උත්තරේ තියන්න ඕන. මොකද අපෙන් අහන්නේ විතර x සහ y නෙමෙයි. එයා දැන් ගාන බලන එක්කෙනා දන්නේ x සහ y කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා මුලින්ම ගාන අන්තිමටම නැතුව මන්නම් කියන්නේ මුලින්ම ඒ x සහ y කියන දෙන්න හඳුනලා හිටියනම් හරි x සහ y ගානේ දීලා තිබ්බත් x කියන්නේ මෙයා y කියන්නේ මෙයා කියලා ගානේ දීලා තිබ්බත් ඔයාලා වෙනමම x කියන්නේ මොකක්ද y කියන්නේ මොකක්ද කියලා ලියලා ගාන හදන්න පටන් ගන්න ඒක ඔයාලට හොඳයි හරිද එතකොට මම මුලින්ම මට සංඛ්‍යා දෙකක් කියලා දීලා තියෙනවා සංඛ්‍යා දෙක තමයි හොයන්න තියෙන්නේ එහෙනම් නොදන්නා ගැන් දෙක වෙන්නේ මට මෙතන සංඛ්‍යා දෙක එහෙනම් සංඛ්‍යා දෙක මම ලියා ගන්නවා සංඛ්‍යා දෙක සමානයි x සහ y කියලා මගේ නොදන්නා සංඛ්‍යා දෙක x සහ y කියලා ලියා ගන්න. එතකොට මට කියනවා x සහ y කියන සංඛ්‍යා දෙකේ එකතුව 40යි කියලා. එකතුව 40යි. අන්න එහෙනම් මට x සහ y අතර සම්බන්ධතාවයක් එතනින් ගොඩනගා ගන්න පුළුවන්. මොකක්ද x සහ y? x සහ y ගේ එකතුව. x එකතු කිරීම y සමානයි 40යි. ඔන්න එක සමීකරණයක් ගොඩනැගුවා. සමානයි x එකතු කිරීම y සමානයි 40යි. ඊට පස්සේ අපිට කියනවා ඒ දෙන්නාගේ අන්තරය 4යි කියලා. අන්තරය 4. එහෙනම් තව එකක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. x අඩු කිරීම y සමානයි 4යි. x අඩු කිරීම y සමානයි 4යි. අපි දන්නේ මෙතන x ද විශාල y ද විශාල කියලා. අපිට අන්තරය කියලා දීලා කියනවා 4යි කියලා. එතකොට ඔයා මේ දෙක පටලවල ලිව්වත් කමක් නැහැ. අපිට සංඛ්‍යා දෙක මොකක් වුණත් කමක් නැහැනේ. x සහ y කියලා අපිට දීලා තියෙනවා. හරිද? එතකොට ඔන්න අපි සමීකරණ දෙකක් ගොඩනගා ගත්තා. සංඛ්‍යා දෙක මම x සහ y කියලා ගත්තා. එහෙනම් ඒ x සහ y ගේ එකතුව තමයි මේ 40යි කියලා දීලා. එහෙනම් අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් x ට y එකතු කරාම ලැබෙන අංකය 40ට සමානයි කියලා. ඊට පස්සේ අපිට කියනවා සංඛ්‍යා දෙකේ අන්තරය 4ට සමානයි. එහෙනම් අපිට තවත් සමීකරණයක් ඒ අසරෙන් ගොඩනගා ගන්න පුළුවන් x ගෙන් y අඩු කරාම අපිට වෙනසනේ x ගෙන් y අඩු කරාම අපිට ලැබෙනවා 4යි කියලා. ඒක අපේ දෙවනි සමීකරණය. අන්න දැන් සමීකරණ දෙක ගන්නවා. දැන් තියෙන්නේ විසඳන්න. දැන් තියෙන්නේ විසඳන්න. ඒක විසඳනකොට මොකද අපි කරන්නේ? අපි බලනවා සංගුණක සමානද කියලා. x ගේ සංගුණකත් සමානයි y ගේ සංගුණකත් සමානයි. එහෙනම් අපිට මෙතනින් දෙකෙන් කැමති එකක් අපිට අයින් කරන්න පුළුවන්. මම තෝරගන්නවා y අයින් කරන්න. මොකද මම y අයින් කරන්න තෝරගන්න පුතේ y ගේ ලකුණු දෙක අසමානයිනේ. එතකොට මට මේ සමීකරණ දෙක එකතුවක් එකතු කරන්න පුළුවන්. දැන් ඔයාලට අඩු කරන්න ගියොත් තමයි අර වරහන හරියට සුළු වෙන්නේ නැත්තේ. දැන් අඩු කරන්න ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. x ධන y අඩු කිරීම x ඍණ y. වරහන දාලානේ ලියන්න ඕන. නෝ අනිවාර්යයෙන්ම මේ වරහණින් මෙන්න මේ අගයන් ටික සුළු වෙන්න ඕන. මම ඒකත් ඔයාලට කියන්නම්. මම ගත්තොත් x අයින් කරන්න ඕන කියලා. අනේ x අයින් කරන්න ඕන කියලා හිතුවොත් මම කරන්න ඕන සමීකරණ දෙක එකකින් එකක් අඩු කරන එක. මොකද x වල සංගුණකයේ ලකුණ සමානයි. x ගේ සංගුණක වල ලකුණ සමානයි. ලකුණ සමාන නිසා මම කරන්නේ එකකින් එකක් අඩු කරන්න ඕන. ලකුණ සමාන නම් අඩු කරන්න ඕන. අඩු කරන්න. එහෙනම් අසමාන නම් එකතු කරන්න. විරුද්ධ දෙක. එහෙනම් සමාන නිසා අපි අඩු කිරීමක් කරනවා. එහෙනම් අපි ගන්නවා පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා කියලා. එතකොට පළවෙනි සමීකරණය වම් පැත්ත මන් ලියා ගන්නවා x + y. හරිද? දෙවෙනි සමීකරණය වම් අත පැත්ත ලියා ගන්නවා වරහණක් දාලා x - y සමානයි 40න් 4ක් අඩු කරනවා. දැන් ඔයාලා කරන වැරද්ද තමයි මෙතන සුළු කිරීම කරන්නේ නැතුව මෙන්න මෙහෙම දානවා x + y - x + y
සමානයි 40න් 4ක් ගියාම 36. දැන් මොකක්ද වෙන්නේ? x ට x කැපිලා යනවා y ට y කැපිලා යනවා. එතකොට අපිට හරියට එනවද අපේ උත්තරේ? x x අඩංගු පදයක්වත් නැහැ y අඩංගු පදයක්වත් නැහැ. ඒක මේ පැත්තේ බිඳුවයි බිඳුව 36ට සමානයි. බිඳුව 36ට සමාන වෙනවද? නැහැ. එතකොට මොකද්ද පුතේ ඔයාලා කරලා තියෙන වැරද්ද? මෙන්න මේ ඍණ ලකුණෙන් ಗುಣ කළා නැහැ. ඍණ ලකුණෙන් ಗುಣ කළා නැහැ. ඍණ ලකුණෙන් ಗುಣ කරනකොට පළවෙනි පදේ වරහණ කියලා තියෙන පළවෙනි පදේ ධන එහෙනම් ධන ඍණෙන් ಗುಣ වුණාම ඍණ x ඍණයි ඍණයි දෙවෙනි පදේ ඍණ එහෙනම් ඍණයි ඍණයි ಗುಣ වුණාම ධන y කියලා අපිට එනවා. හරිද? එතකොට x ට x කැපෙනවා ධන x ඍණ x කැපෙනවා y y ධන y ධන y අපිට එනවා මෙතන 2යි y 2y සමානයි 36යි එහෙනම් y සමානයි අපිට එනවා දෙපැත්තම දෙකෙන් බෙදුවහම කීයද y සමානයි 10 8යි කියලා අපිට එනවා y සමානයි 10ට එහෙනම් අපි හිතපු සංඛ්‍යාවෙන් එක සංඛ්‍යාවක් තමයි 18 y වලගේ 18යි හරිද මම ඔයාලට මෙතන අඩු කරනවා වෙනුවට මම පළවෙනියෙන්ම කිව්වේ y මම අයින් කරගන්නවා කියලා නෙනේ. මොකද y අයින් කරගන්නවා කිව්වේ y ගේ ලකුණු දෙක අසමානයි පුතේ. ලකුණු දෙක අසමාන නම් අපිට මේ සමීකරණ දෙක එකතුවකින් එකතු කරන්න තියෙන්නේ. සමීකරණ දෙක එකතු කරන සමීකරණ එකතු කරන්න තියෙනකොට මෙන්න මේ ගුණ කිරීම කරන්න අවශ්‍ය නැහැ. ගුණ කිරීම කරන්න අවශ්‍ය නැහැ. මොකද ධන වලින් ගුණ කරනවා කියන්නේ මේ ලකුණු යටපේලියට ඒ විදිහටම යනවා. එතකොට ආ ගුණ ක්‍රියාද නැද්ද කියන එකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා y ඉවත් කරගන්නවා කියලා මම තීරණය කළේ ලකුණ අසමාන නිසා. අසමාන නම් එකතුවකින් යන එක වඩා සුදුසුයි. ඒ කියන්නේ පැහැදිලි නැහැ. වර්ධින ප්‍රමාණය අඩුයි ඔයා එකතු කිරීමකින් ගියොත්. සමීකරණ දෙක එකතු කිරීමකින් නොදන්නා පදේ අයින් කරගත්තොත් ඔයාලට පැටලෙන සම්භාවිතාව අඩුයි. හරිද? එතකොට ඒ විදිහට අපි එහෙනම් y හොයාගත්තා. y හොයාගත්තට පස්සේ මොකද කරන්නේ? y වල ළඟය මේ සමීකරණ දෙකෙන් එකකට ආදේශ කළා අපිට x හොයාගන්න පුළුවන්. මම දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා කියලා ගන්නවා. y සමානයි 18 දෙකට ආදේශයි. දෙකට ආදේශයි. දෙකට ආදේශ කරාම අපිට එනවා මොකද්ද? x ඍණ y සමානයි 4යි කියලා තියෙන්නේ. x ලගිය දන්නේ y වෙනුවට අපිට දානවා 18 අඩු කිරීම 18 සමානයි 4 එහෙනම් x සමානයි 18 මේක අතර ගෙනියනවා 4 ධන 18 එහෙනම් x සමානයි 22 x සමානයි 22 x ලගිය 22යි y ලගිය 18 ඒ කියන්නේ අපි හිතපු සංඛ්‍යා දෙක වෙන්නේ සංඛ්‍යා දෙක වෙන්නේ 22යි 18 හරිද ඔයිටික ලියා ගන්න පුතේ ඔයාලා මේ දැන් මේ ගණන් විදියට කරාට ප්‍රශ්නයක් විදියට කරාට ඔයාලා පොඩි කාලේ මම දන්නේ අපි නම් පොඩි කාලේ ගේම් එකක් විදියට මේක කරනවා යාළුවෙක්ට සංඛ්‍යාවක් හිතන ওই සමීකරණ විසඳීම අපි ගේම් එකක් විදියට කරනවා යාළුවෙක්ට කියනවා සංඛ්‍යාවක් හිතන්න ඊපස්සේ කියනවා ඒක පහෙන් වැඩි කරන්න දෙකක් එකතු කරන්න එහෙම එහෙම මම කියලා ඊට පස්සේ අවසානයේ ඔයා හිතපු ගාන කියනවා එතෙන්දි කරන්නේ මොකක්ද ඔය සමීකරණය එයාට දෙනවා සමීකරණය ගොඩනගන්න ඊට පස්සේ ආයක විසඳලා එයා හිතපු ගාන කියනවා අන්න ඒ වගේ දෙයක් තමයි මේ සමීකරණය විසඳනවා කියලා කරන්නේ පුතේ පොඩි කාලේ ඔයාලා කරලා ඇති පිටි කාලේ කියන්නේ 8 දී වගේ ලියා ගන්න මේක ලියාගෙන ඉවරයි මිස්. අනිත් කට්ටිය ලියාගෙන ඉවරයිද? මිස්. ගණන් තුන කලින් ලියන්න දුන්නේ. දැන් සාකච්ඡා කරන්න.
Hari itu teri agen ini berada. Makanan itu boleh dekat. Amis. Kaurat kianen nisah nama makan apa? Itu pasti kalau mau dewi gan, dewi gan yang kau sebut itu apa? Dewi gan yang apit kira tapi itu lagi sih dia tiada, ne? Mungkin dewi gan kiamanu kau ada, dewi gan kiamala, balan mana hari dia gan bisa ke, apit itu ini, sami itu nanti dekat kudu naga, sami itu nanti kudu naga kalau tu pasti kerja itu waktu mana, apit bisa dana dana apa? Semua kami sami kene bisa dana dana. Sami kerana dekat guna kagan, na tapi mesi dia hendak tak kiai mana, ada mekian. Betul, na abian dekat samband, na wasta dekat apa bila dia, na alam luar, ma wasta dekat apa bila dia, ya wasta dekat esok itu, ma sami kerana dekat guna kagan, na boleh. Macam ni apa dia kian, na vilende, ni palaturu velada am kerana vilende, kelangan tibu, apple gedia kaya dene rupiah pahalor, ma mesti dia ni sahaja. Apple gedia ni අනිවාර්යයෙන්ම ඔයාලා ගාන කියවනකොට ගානේ තියෙන තොරතුරු ටික ඒ කියන්නේ සංඛ්‍යා අංක සංඛ්‍යා කියන දැන් වලින් කියවෙන දේ පොඩියට ලියා ගන්න පුතේ. ඒකට ආයි නැවත නැවත කාලකවක කියවන්න ඕන නැහැ. පළවෙනි සැරේ කියනකොට මොකද්ද මේ කියන සිද්ධියේ තියෙන අන්තර්ගතය කෙටි සරහණක් දා ගන්න. ගාන හදනකොට ඒකට පහසු වෙනවා. ඇපල් ගෙඩියක මිල රුපියල් 15. දොඩම් ගෙඩියක මිල අපිට කියනවා දොඩම් ගෙඩියක් දෙන්නේ ආ මුලින්ම එක සැරයක් ගාන කියවන්න සම්පූර්ණයෙන්ම ගාන කියවන්න ඊට පස්සේ දෙවෙනි සැරේ කියවන කියවනකොට මේ තොරතුරු ටික ලියා ගන්න ගාන හදන්න කලින් දෙවෙනි එක සැරයක් මුලින්ම කියන්න මොකද්ද මේ සිද්ධිය ඇතුලේ තියෙන්නේ කියන එක ගාන කියවන්න ගාන කියවුවට පස්සේ දෙවෙනි පාර කියන කියවනකොට තොරතුරු ටික ලියා ගන්න තොරතුරු ටික ලියා ගන්න මොනවද මේ ගාන ඇතුලේ තියෙන තොරතුරු කියලා hari dah muka dikiranya, apel gede yang pahala wenna, dolar gede yang dolar wenna, itu nene ya rupiah hari sekarang dah emak laban. Tuh udah mana nih turut turut esri, mampir tuh sami kerana ya boleh naga ganda pulau. Nih kita mana ikat turut turut, nih ikat turut turut. Ini naga, cah dia pide kebu hampir nama ada emak labi. Oh, dolar valin lada ada emak, apel valin lada ada emak itu pada, ikasih hari sekarang ready. Anda tahu tu orang turut dengan awak. Muka dekannya, dodang valin lagu nu ada ayam mata wada. Dodang valin lagu nu ada ayam. Dodang valin, dodang val ada ayam gadi. Dodang val ada ayam gadi itu apple val ada ayam mata wada. Ada, mata wada. Apple val ada ayam mata wada. Dodang valin lagu nu ada ayam gadi. Ekorijanya ni dodang valin lada ada ayam. Apple valin lada ada ayam itu benda, daddy rupiah kira ada, ikhlasnya visiting wedding, rupiah ikhlasnya visiting wedding, rupiah ikhlasnya visiting tamai wedding wedding. Ni agi ada ayam itu mirat benda wedding, rupiah ikhlasnya visiting. Hari ni,
ඔන්න අපේ අවස්ථා දෙක. එතකොට මේ අවස්ථා දෙකට තමයි අපි සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕන. මේ අවස්ථා දෙකට සමීකරණ දෙකක් ගොඩනගාගෙන ඒක විසඳලා අපිට හොයන්න තියෙන්නේ දොඩ විකුණපු දොඩම් ගෙඩි ගණන. විකුණපු දොඩම් ගෙඩි ගණන. එහෙනම් ගෙඩි ගණනක් තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් අපි නොදන්න අපේ මෙතන නොදන්න අගය වෙලා තියෙන්නේ දොඩම් ගෙඩි ගණන. එහෙනම් දොඩම් ගෙඩි ගණන හොයන්න නම් අපි ඇපල් ගෙඩි ගණනක් දැනගෙන ඉන්න ඕන. මොකද මේ දෙන්නම දෙන්නගේ මාදායම තමයි දීලා තියෙන්නේ. දෙන්න අතර සම්බන්ධතාවයක් තමයි දෙවෙනි අවස්ථාවේදී දීලා තියෙන්නේ. එහෙනම් අපි ගණන හදන්න කලින් අපි අපේ නොදන්න ආගයන් දෙක වෙන්නේ ඇපල් ගෙඩි ගණනයි දොඩම් ගෙඩි ගණනයි. ඇපල් ගෙඩි ගණනයි දොඩම් ගෙඩි ගණනයි. එහෙනම් මම දාගන්නවා ඇපල් ගෙඩි ගණන ගෙඩි ගණන x කියලා ගන්නවා මම. දොඩම් ගෙඩි ගණන y කියලා ගන්නවා. දොඩම් ගෙඩි ගණන අපි නොදන්න ආගයන් දෙක දොඩම් ගෙඩි ගණන සහ ඇපල් ගෙඩි ගණන මේ දෙකට මම x සහ y කියලා දාගත්තා. දැන් මෙන්න මේ අවස්ථා දෙකට අනුව x සහ y ඇසුරෙන් මට සමීකරණ දෙකක් ගොඩනගා ගන්න වෙනවා. x සහ y ඇසුරෙන්. දැන් මෙතන තියෙන්නේ පළවෙනි අවස්ථාවේදී තියෙන අපිට ආදායමක් ගැන. පළවෙනි අවස්ථාවේදී තියෙන්නේ ආදායමක් ගැන. දැන් හිතන්නකො දැන් ඔයාලා කඩේ මේ පළතුරු කඩේ ඔයාගේ කියලා. ඒත් ඔයාගේ නම් ඔයා කොහොමද ඔයාට දොඩම් ගෙඩි ඇපල් ගෙඩි විකුණුවට පස්සේ ආදායම හොයාගන්නේ කොහොමද? ඒ කියන්නේ මොන ගණිත කර්මද ඔයා කරන්නේ? දොඩම් ගෙඩි ගණන දන්නව නම් සෝරි ඇපල් ගෙඩි ගණන දන්නව නම් දොඩම් ගෙඩි ගණන දන්නව නම් ඔයා කොහොමද ඒ ඇසුරෙන් ආදායම 600යි කියලා හොයාගන්නේ? ආදායම 600යි කියලා හොයාගන්නේ. දැන් හිතන්නකෝ අර මෙතන ඇපල් ගෙඩි ගණන 10ක් තිබ්බ කියලා පුතේ. ඇපල් 10ක් තිබ්බා. එහෙනම් මට පුළුවන් ඇපල් 10ට ලැබුණු ආදායම හොයාගන්න. ඇපල් 10ේ ආදායම. දොඩම් ගෙඩි ගණන y නම් දොඩම් ගෙඩි ගන්න හිතන්නකෝ 8ක් තිබ්බා. එහෙනම් දොඩම් 8ට ලැබුණු ආදායම මට හොයාගන්න පුළුවන් නේ. කියන්නේ මොකද්ද? ඇපල් ගෙඩි 10ක් තිබ්බනම් ඒ 10ටම ලැබුණු ආදායම හොයන්නේ එක ඇපල් ගෙඩියක අගය ගුණ කරනවා 10යි. ගුණ කිරීමනේ තියෙන්නේ නේ. පළ දන්නවා ඇපල් ගෙඩි ගන්න මම x වෙනුවට ඇපල් ගෙඩි 10ක් තියෙනවා කියලා ගන්නවා. ඇපල් 10ක මිල. ඇපල් 10ක මිල හොයන්න නම් ඔය ඇපල් ගෙඩි එකක මිල දැනගෙන ඉන්න ඕන. එතකොට එකක මිල 15යි. එහෙනම් 10ක මිල හොයන්න මොකද කරන්නේ ඔයා? 15 ගුණ කරනවා 10යි. මේ තියෙන එකක මිල, මේ තියෙන ගෙඩි ගණන. එතකොට 15 ගුණ කරනවා 10යි. එතකොට ඇපල් වල සම්පූර්ණ මිල එනවා. දොඩම් ගෙඩි මං දොඩම් ගෙඩි 20ක් කියලා ගන්නවා. දොඩම් ගෙඩි 20ක මිල. දොඩම් ගෙඩි 20ක් තිබ්බ කියලා හිතන්න. 20ක මිල හොයන්න මොකද කරන්නේ? එක දොඩම් ගෙඩියක් 12යි. එහෙනම් 12 ගුණ කරනවා 20යි. එතකොට මේ දෙන්නගේ එකතුව තමයි ඔය කියන්නේ 600යි කියලා. මේ දෙන්නගේ එකතුව තමයි ඔය කියන්නේ 600යි කියලා. එහෙනම් දැන් මෙතන 10 වෙනුවට තියෙන්නේ ඇපල් x ප්‍රමාණයක්. දොඩම් 20 වෙනුවට තියෙන්නේ මෙතන y ප්‍රමාණයක්. එහෙනම් ඔයා මෙතෙන්දි කරේ ගණිත කර්මය x දාලා කරන්න ඕනේ. එහෙනම් 15 ගුණ කරන්න ඕන xj. 12 ගුණ කරන්න ඕන yj. 12 ගුණ කරන්න ඕන yj. හරිද? එතකොට ඔයාට එනවා මෙතන ඇපල් x ප්‍රමාණයක මිල. දොඩම් y ප්‍රමාණයක මිල. ඇපල් x ප්‍රමාණයක මිලයි දොඩම් y ප්‍රමාණයක මිලයි. ඇපල් x ප්‍රමාණයක මිල. මෙතන එනවා දොඩම් y ප්‍රමාණයක මිල. y ප්‍රමාණයක මිල. එතකොට x ඇපල් x ප්‍රමාණයක මිල අපිට එනවා මේ දෙන්නගේ ගුණිතයෙන් 15y x කියලා. දොඩම් y ප්‍රමාණයක මිල එනවා 12 ගුණ කිරීම y 12යි y කියලා. දැන් මේ තියෙන්නේ ඇපල් වලින් ලැබුණු ආදායම, මේ තියෙන්නේ දොඩම් වලින් ලැබුණු ආදායම. ඇපල් වලින් ලැබු ආදායම එතකොට අපිට ලියන්න පුළුවන් සමානයි 15y x. දොඩම් වලින් ලැබුණු ආදායම අපිට ලියන්න පුළුවන් 12y y. එතකොට මුළු ආදායම අපිට දීලා තියෙනවා 600යි. එහෙනම් මුළු ආදායම හොයන්න මොකද කරන්නේ? මේ දෙන්නගේ එකතුව ගන්න ඕනේ. එහෙනම් මුළු ආදායම අපිට 600යි කියලා දීලා තියෙනවා. මේ දෙන්නගේ එකතුවෙන් තමයි 600 ලැබෙන්නේ. එහෙනම් අපිට එක සමීකරණයක් අපි ගොඩනගා ගන්න පුළුවන්. 15yx + 12y = 600යි.
හයසීය මුළු ආදායම අපිට දෙනවා මුළු ආදායම අපිට හොයන්න පුළුවන් 15x ධන 12y මුළු ආදායම අපිට දීලා තියෙනවා රුපියල් 600යි කියලා. එහෙනම් මේ දෙක සමාන වෙනවා. ඔන්න අපි සමීකරණයක් ගොඩනගා ගන්නවා. එහෙනම් පළවෙනි සමීකරණය 15x apple ගෙඩි x ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් එකක් 15 ගානේ apple වලට යන වියදම. දොඩම් ගෙඩි y ප්‍රමාණයක් තියෙනවා. දොඩම් ගෙඩි 12 ගානේ දොඩම් වලට යන ප්‍රමාණය 12y වලින් ලැබෙනවා. අපිට දීලා තියෙන්නේ තොරතුරට දීලා තියෙන්නේ apple සහ දොඩම් දෙකම විකුණුවට පස්සේ ලැබෙන ආදායම 600යි කියන. එහෙනම් මේ දෙන්නගේ එකතුව තමයි ඔය 600යි කියන්නේ. එහෙනම් අපි පළවෙනි සමීකරණය ගොඩනගා ගත්තා. 15x + 12y සමානයි 600යි කියලා. හරිද? ඊළඟ අවස්ථාව බලන්න. ඊළඟ අවස්ථාව කියන්නේ දොඩම් වල ආදායම වැඩිලු apple වල ආදායමට වඩා. දැන් අපි මෙතෙන්ට දොඩම් වලින් ලැබුණු ආදායම හොයලා තියෙනවා. apple වලින් ලැබුණු ආදායම හොයලා තියෙනවා. දොඩම් වලින් ලැබුණු ආදායම හොයලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ආදායම් දෙක අතර සම්බන්ධතාවය තමයි මේ දීලා තියෙන්නේ. දොඩම් වල ආදායම වැඩි ඉලු ඇපල් වලට වඩා කීයකින්ද වැඩි වෙන්නේ? 120කින්. 120කින් වැඩි. දොඩම් වල ආදායම 120කින් වැඩි. ඇපල් වල ආදායමට වඩා. ඒ කියන්නේ මොකද්ද ඔය? ඇපල් වල ආදායමට 120ක් එකතු කරාම තමයි දොඩම් වල ආදායම ලැබෙන්නේ ඕන. නේ? අයි දොඩම් වල ආදායම වැඩි ඉලු ඇපල් වලට වඩා. එතකොට දැන් අපි දොඩම් වල ආදායම දොඩම් වල ආදායම 12y apple වල ආදායම 15x දොඩම් වල 12y 15x මෙයා වැඩි මේ පැත්ත වැඩි. දැන් තරාදියක් ගත්තොත් මේ පැත්තේ බර වැඩි. එතකොට දෙන්න තරාදිය තුලනය කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? වැඩි පැත්තෙන් අරන් එහා පැත්තට දාන්න ඕනේ. වැඩි පැත්තෙන් අරන් එහා පැත්තට දාන්න ඕනේ. මේ දෙන්න මෙයා වැඩි කියන්නේ මෙයා පළවෙනිහට ගිහිල්ලා තියෙන්නේ. මෙයා ඉස්සෙල්ලා. එතකොට දෙන්න තුලනය කරන්න නම් මේ පැත්තට දාන්න ඕනේ. මේ පැත්තට කීයක් දාන්න ඕනේ? වැඩි ප්‍රමාණය කීයද? 120. එහෙනම් 12y = 15x 120ක් එකතු කරනවා. 120ක් එකතු කරනවා. තේරුණාද? 15y + 120ක් එකතු කරනවා. 12y සමාන වෙනවා 15x + 120ක් එකතු කරාම. මේ පැත්ත වැඩි. මේ පැත්ත වැඩි කියන්නේ දෙන්න සමාන කරන නම් මම වැඩි පැත්තෙන් අරන් අඩු පැත්තට දාන්න ඕනේ. වැඩි පැත්තෙන් අරන් කීයක්ද දාන්නේ? 120යි. 120ක ප්‍රමාණයක්නේ වැඩි කියන්නේ. එහෙනම් ඒ වැඩි ප්‍රමාණය එහා පැත්තට දෙන්න ඕනේ. එතකොට මට මේක සමාන කරගන්න පුළුවන්. තේරුණාද? කොහොමද එහෙනම් මෙතනින් අපි තවත් සමීකරණයක් ගොඩනගෙනවා. මොකක්ද? 12y = 15x + 120. මේක මගේ දෙවැනි සමීකරණය. ඔන්න සමීකරණ දෙක ගොඩනගාගත්තා. සමීකරණ දෙක ගොඩනගාගත්තා. දැන් විසඳන්න තියෙනවා. විසඳන්න කලින් අපි මොකද කරන්නේ? දැන් මේ එක සමීකරණයක් නම් අපිට ඇහැට හුරු වෙන විදියට උපදනා පද දෙකම එක පැත්තක තියෙනවා. හැබැයි දෙවැනි සමීකරණය දිහා බලන්න. දෙවැනි සමීකරණේ x අඩංගු පදය සමාන ලකුණේ මෙහා පැත්තේ y අඩංගු පදය මේ පැත්තේ. දෙන්නම එක පැත්තකට ගේන්න ඕනේ. එහෙනම් මේ 15x මේ පැත්තට ගේන්න ඕන. 15x මේ පැත්තට ගේන්න ඕන. හරිද? එතකොට සමීකරණය අපි තවත් වෙනස් කරනවා. 12y ඍණ මෙයා මේ පැත්තට ගෙනාම ඍණ 15x = 120. මේක මගේ තුන්වෙනි සමීකරණය කියලා මම දාගන්න. තුන කියලා දාගන්න. තුන කියලා දාන්න. ඔව් තුන කියලා දාගන්න. හරිද? වෙනසක් කරා. නැත්තම් මේක සම්බන්ධතාවය ලිව්වා අපිට ඇහැට කුරු වෙන විදිහට. මේක තමයි අපි විසඳන්න ගන්න සමීකරණය දෙක කියලා නම් කරා. විසඳන්න ගන්න සමීකරණය දෙක කියලා නම් කරා. හරිද? මෙතනට නිකන් ලියාගන්න පුතේ. මොකක් හරි නොතේරුණු තැනක් තියෙනවද? මේ කියලා දුන්නේ වලින් නොතේරුණු තැනක් තියෙනවද? මේක ගන්න හැටි තේරුණානි. අපිට කියලා තියෙන්නේ දොඩම් වල ආදායම ඇපල් වල ආදායමට වඩා වැඩි. එහෙනම් දොඩම් වල ලැබෙන ආදායම 12y, ඇපල් වලින් ලැබෙන ආදායම 15x. එහෙනම් දොඩම් වලින් ලැබෙන ආදායම වැඩි
අපි දැන් සමීකරණයක්නේ ගොඩගෙන ගන්න ඕනේ. සමීකරණයක් කියන්නේ සමාන ලබනක් තියෙනවා. එහෙනම් මේ දෙන්නව සමාන වෙන්නේ මොන අවස්ථාවෙද? වැඩි ප්‍රමාණයෙන් අඩු තැනට අඩු එකට දැන් තරාදිය ගත්තොත් ඒකයි මම උදාහරණයක් ගත්තේ තරාදි. තරාදි එකේ වැඩි එක වැඩි තරාදිය තුලනය කරන්න නම් අපි වැඩි පැත්තේ අඩු පැත්තට දෙන්න ඕන. දෙන්න ඕන ප්‍රමාණය තමයි මේ දීලා තියෙන්නේ 120යි කියලා. හරිද? ඔය ටික ලියාගන්න කියලා. ලියාගෙන ඉවරයි මිස්. හැමෝම ලියාගෙන ඉවරයිද? ඩකින් මිස්. හරි මිස්. හරි මිස් ලියලි ඉවරයි. ලියලි ඉවරද පුතේ? ඔව් මිස්. හමොම්ම අනිත් පැටිය ඊට පස්සේ සමීකරණ දෙක දන්නවා දැන් නම් බෝඩ් එක මකනවා.